දෙක ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි මම අත්ත වශයෙන්ම අද කතා කරන්න හිටියේ විශේෂයෙන්ම අපේ ආර්ථිකයට බලපාන මේ GSP සහනය ගැන යමක් කියන්න GLP එමෙතුවා උදේ කතා කරලා යන්න ගියා අත්ත වශයෙන්ම එතුමා හිටියා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා මොකද අපිට යුරෝප හවුලේ නිල්ධාරීන් හම්බුණා ඒ හම් වෙච්ච වෙලාවේ මමත් හර්ෂසිරි ළමැත්තුමත් ඒ වගේම අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි ඒ කට්ටිය හම්බුනේ ඉතින් ඇත්තටම කියන්න ඕන ගරු මන්ත්‍රීතුමනි ඒ කට්ටිය ලංකාවට එන්න කලින් ලංකාවේ තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන අවිල තියෙන්නේ පසුගිය අවුරුදු දෙක තුල ලංකාවේ තත්ත්වය इति लंकावे मानव हिंसा उल्लंघन क्रीम नीति उत्तरीतर भावे नति विमगन सिविल ऐतिहासिक सीमा विमगन एय मनाबोध की हिति इति एक एक्सट जाति मानव हिंसा कौशले अपट विरुद्ध सम्मत योजना में पास्ते नमूद मम की अपे विपक्ष नायक सजीव प्रेमदास मेत्वा पहदिले की मंगल कथाकरण सठान पार्लिमेंट सदन सजीत प्रेमदास विपक्ष नायक पहली वकी हुआ मुन प्रस्तति बात जीएसपी सहने नतिकरा निपा गया तुवा कटैर लकी हुआ कटे आर्थिक प्रश्न हर्षशील में तुवा कथा करना वस्ता दिए तुवा पहली एक की हुआ जीएसपी सहने मुन में हेतु दिशावत नतिकरा निपा गया इति अभी हेम किवा मे एय कलिम उत्तरे दुन्ना मम तुधुरी पत्ना ये कन्या में नायक किवा अभी दुरी न लंका देवल दिह बलाकिया दिदास पहालवे यहाँ पालन राज्य बलेट पत्न पास भूल काले अभी दिपत्कृप योजना दिया बलुहाम एय कि कट्य पुधुवे पत्ना किल योजना मुल्काले पुदेट पत्ना विशेष सांगीति दायानुकंपा बलीम विशेष प्रकाश अकेरुआ दानमें व्यवस्था संशोधने लबागत जायग्रहण एक निक मेहांडू हरवन वकील एक कट्टी पहदरी वकी हुआ इति अभी मे मेवा पाड़ इकन का नोड़ दबल एक कोमसारीश्वरु यूरोप पार्लिमेंट आए लंका भी इनको माध्यवेदी की बदने कूट सीआईडी करें की हुआ श्री रामसिंह मैत्तुमा सुधी थेवा जूली जी मैत्तुमा प्रभास साबानु मैत्तुमा शमींद्र फर्डिनेंड मैत्तुमा चमींद्र सिल्ला मैत्तुमा मे सीएल दिना पसुगिय काले मैं आंडो बलेट गेन यम किसी बड़े को सक कर पुआ है ये तो सुदुलूनु वंचा हो गया लिवाई किला मैं आए वो सीआईडी क्या दे हुआ नमूद अदवे ने कहा मैं ये सुदुलून वंचा हेलीधरा होकर किसी वे ने सीआईडी कद अद भाई लंका अलू संस्कृति पटांगरानीनो फैमिली लती है फैमिली अवश्य ने मंद अपे रोहित एम तुबा गिल तिब्ब अद विदेश गिणुब तीन कोटि अमेरिकन डॉलर मिलियन एक हाट दुना दस लक्ष तेसुंदोट फैमिली ओडना इंडिया में पाकिस्तान दरटे परीक्षण पटक इम्रन खा मैं तुम गेल तीनों मैं परीक्षण कर ये मन दक्का मैं इंडियन टीवी के एन टीवी के कीरो इंडिया विमर्श एक आरंभ कर ला कौर फैमिली दाल दें फैमिली दान नोने मुकद
අපේ රෝහිත මෙතුමා දන්නවා අපේ කුෂාන් ගුණවර්ධන පැහැදිලිව කිව්වා දෙපාරක් සමුදිත සමරීකරගේ සම්මුඛ සාකච්ඡාවක මේ කරුණ. ඉතින් පැමිණිලි ඕනේ නැහැ. මේක බොහෝ තර්කයක්. මේක බුළු ලෝකෙම දන්නවා දැන්. ඔය දසලක්ෂ 33000 ප්‍රශ්නයයි මේ සුදුළුණු වංචාව ගැන සෑහෙන ප්‍රසිද්ධියක් තියෙනවා. ඉතින් අපි බන්දක්ක පොතුවා කියලා තිබ්බ පරීක්ෂණයක් කරන්න ඕන කියලා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා බන්දක්ක අපේ ගමපිල මැතිතුමා. ඉතින් ඔබතුමිය බුද්ධිමත් මන්ත්‍රීවරයෙක් කියලා ඔබතුමා දන්නවනේ මේ 20 වෙනි සංශෝධනයේ නිසා මේ රටේ තියෙන සියලු ආයතන විධායක ජනාධිපතිතුමා යටතේ එතකොට නීතිය ක්‍රියාත්මක වෙනවද? එහෙම තියෙනකොට දැන් GLP විශ්වවිද්‍යාලයට අපි තමයි ගරු මන්ත්‍රීතුමෝ වෙන්නේ මේ ස්වාධීන කමිෂන් ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන්ස් ඕ ගියා යන්න කතා කරලා. ඔව් තමයි ස්වාධීන කමිෂන් වල නිර්මාතෘ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව කාලේ එතුමා තමයි ස්වාධීන කමිෂන් ගෙනාවේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා ස්වාධීන කමිෂන් නැති කෙරුවා. එතුමන් තමයි මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. නැති කෙරුවා. අපි 19 වෙනි සංශෝධනය ගෙනහැල්ලා නැවත වරක් ස්වාධීන කමිෂන් නැති කෙරුවා. බලයේ බලතල බෙදා ගැනීම separation of powers විධායකය විවස්ථාදායක සභාව අධිකරණය මේ තුන සාමාන්තරව යන්න ඕන. එක ආයතනයක් අනිත් ආයතනයට ඊළඟ නැහැ. සාමාන්තරව යන්න ඕන. අදේක නැහැ. අදේක නැහැ. ඉතින් මෙවැනි GLP සමතුමා හිතනවා නම් මේ ඇස් බඳුන් කතා කරලා අනිත් එක ගරු මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාව නිවැරදි කියලා කියන්න ඕන කවුද? අපි නෙමෙයි. අපි කිව්වට වැඩක් නැහැ. GLP සමතුමා කිව්වට වැඩක් නැහැ. අපි නිවැරදි කියලා. ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ ඕගොල්ලෝ හරි කියලා. ඒකට නැහැ. අපි Human Rights Council එක පරාදයි. GSP එකට මොනවා වෙයිද දැන්නේ? අපි කොච්චර කිව්වත් ඒක නැති කරන්න එපා කියලා ඒගොල්ලෝ ස්වාධීන තීරණ ගන්නවා. අනිත් එක මේ දසලක්ෂ අද ආණ්ඩුවේ ඇමතිවරු හැම දිනෙකම මේ විදේශ විනිමය අර්බුදය ගැන කතා කරනවා. මෙන්න ජැක්පොට් එකක් තියෙනවා. දසලක්ෂ 33000ක් ජාත්‍යන්තර ගිණුමක් ඒ ගෙන්නන ලංකාවට. ඒක ගෙනාවොත් අපේ විදේශ විනිමය අර්බුදය සෑහෙන දුරට විසඳන්න පුළුවන්. ඉතින් මම කියන්නේ යුරෝපා හවුලේ අය ලංකාවේ ඉන්නකොටම වාද්‍ය වේදින් CID කැදෙව්වා. අර පණිවිඩ කරු වරනවා. කෙලින්ම මැසෙන්ජර්. ඉතින් මේ වගේ වැඩ කළා මේ රැවටෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අය ලංකාවේ වෙන දේවල් සියලු දෙයක්ම දන්නවා. ඉතින් කවුරු හරි හිතෙනව නම් PT එක විතරක් වෙනස් කරලා බෑ. 20 වෙනි සංශෝධනයේ ආපස්සට හරවන්න ඕන. ඔත්මයි කාලය අවසන් කරන්න ඕන. 20 වෙනි සංශෝධනයේ ආපස්සට හරවන්න ඕන. මොකද එදා හම්මුණ GLP ස්ථමතුබා මේ යුරෝප හවුලේ කට්ටිය ජනාධිපතිතුමත් හම්මුණ. ඒ අය පැහැදිලිව කිව්වා there is no separation of powers in Sri Lanka. ශ්‍රී ලංකාවේ බලතල බෙදා ගැනීමක් නැහැ. අධිකරණය විවස්ථාදායක සභාව සහ විධායකය බලතල බෙදා ගැනීමක් නැහැ. අද සියලු ආයතන විධායක ජනාධිපතිතුමා යටතේ. ඉතින් මම කලින් කිව්වා වගේ අද එතුමා කතාවක් කරුවා මගේ එතුමාට ඉන්නේ කිව්වා. මම මේකට උත්තර දෙනවා කියලා. නමුත් එතුමා යන්නේ ගියා. එතුමා 17 වෙනි සංශෝධනයේ නිර්මාතෘ ස්වාධීන කමිෂන් ගෙනාවේ එතුමා. එදා චන්ද්‍රිකා මැතිරියත් එක්ක. එදා මුළු පාර්ලිමේන්තුවම ඡන්ද දුන්නා. ඉතින් මේ අවස්ථාවාදී දේශපාලන ප්‍රකාශ 17 ගෙනාවා. 18 අහෝසි කෙරුවා. එතුමා අහෝසි කරන්න ඡන්ද දුන්නා. ඊට පස්සේ 20 ගෙනාවා. 19 අහෝසි කරන්න ඡන්ද දුන්නා. ඉතින් මේ වගේ අවස්ථාවාදී දේශපාලනය කරන අයට ජාත්‍යන්තර ප්‍රජාව දිදා ගන්න බෑ. මොකද මේගොල්ලන්ගේ පැටිකිරිය හොඳට දන්නවා. ඉතින් මම කියන්නේ මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද්‍රවිඩ ඩයස්පෝරාවත් එක්ක කතා කරන්න සූදානම් කියලා. ඒක හොඳයි. හොඳයි. ඇත්ත වශයෙන්ම එතුමාට ද්‍රවිඩ ජනතාවත් එක්ක හරි ඩයස්පෝරාවත් එක්ක හරි යම් කිසි එකකතාවයකට එන්න පුළුවන් නම් අපි සතුටුයි.
අපි සතුටුයි අපි ඒකට සම්පූර්ණ සහාය දෙනවා අපිට කඩාකප්පල් කරන්න ඕනේ නැහැ හැබැයි ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගන්න නම් අපේ රටේ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම මාධ්‍ය නිදහස වෘත්තීය සමිති අයිතිවාසිකම් ඒ සියල්ලම ආරක්ෂා වන විදිහට ක්‍රියාකර්මී අපේ රටට ආරාගත්තේ. Thank you, sir. Karu Rohit Abbekunawanda නැමැතිම ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්